आयुवान दिनपता विकाशने वन लंकावे प्रथम सहायकम बौद्ध पोत विकाश्यात समगिन अदत ओब हमोन मम रविशिशार मधुवंत प्रथम नवदानिय पोत सिरस्तलवेत धर्णागम कुसल दंबनाहिमि हायवन गुणानुस्मरण पिंकम मेटिविलिये पिय रतन नाहिमि विसि हतरवन गुणानुस्मरणय पुराण क्रमेट श्रीपाद स्थानय करुणा किरीम पारंपरिक देशीय वेद कम वेणुवेन सिंहल वेदे नमीन पुअत पताक एलिदकी कोलंब हत श्री संबोधि महा विहाराधिपति वेडविसु बौद्ध माध्य ज्वाले निर्मात्रो परम पूजनीय धर्णागम कुसल दम्म नायक स्वामीन वहन्सेगे हयवन वर्ष पूर्ण गुणानुस्मरण पिंकम मालावट समगामीव सिदुगुरुन लबन प्रजा सत्कारक वेडसटहन एलबेन मार्तु मस दासय सह दा हते अन देदिन पवत वीमट नियमिताई समहित सोपनिस्यान उदारतर तेमावेन युतुव क्रियात्मक वन बौद्धया माध्यज्वाले निर्मात्रो मेन्व कोलंबहत श्री संबोधि महाविहाराधिपतिव वेडविसु परम पूजनीय धर्णागम कुसलधाम नाहिमिपाणन वहन्सेगे हयवन गुणानुस्मरण पिंकम मालावट समगामीव विशेष वू प्रजासत्कारक वेडसटहन क्रियात्मक करीमट मेवन विटत् कटयुतु सूदानम करमिन पवतिनवा अंजलि करणी अंजलि करणी अंजलि करणी බයනුව තෝරාගත් ප්‍රදේශ කිහිපයක වකුගඩු රෝගීන් පිනා විඳින අපේම මිනිසුන්ට සරණක් වෙමින් ජලපරණ යන්ත්‍ර පද්ධති ස්ථාපිත කිරීම මෙන්ම රෝදපුටු සහ අත්වාරු පරිත්‍යාග කිරීම වේලි ආහාර ද්‍රව්‍ය පරිත්‍යාග කිරීම පාසල් උපකරණ පරිත්‍යාග කිරීම ගොවි උපකරණ සහ ගැබිනි මාතාවන් සඳහා අවශ්‍ය කරන ද්‍රව්‍ය පරිත්‍යාග කිරීමටද මෙහිදී සැලසුම් කර තිබෙනවා දැන් මේ සඳහා ඔබටත් දායකත්වය දැක්විය හැකි මේ සඳහා ඔබේ වටිනා මූල්‍ය පරිත්‍යාගයන් බෞද්ධ පුණ්‍යාධාර මුදලේ සම්පත් බැංකුව ගිණුම්බක 0270603195 ලංකා බැංකුව ගිණුම්බක 04410021968 මහජන බැංකුව ගිණුම්බක 176100013469 යන බැංකු ගිණුම් වෙත යොමු කළ හැකි වැඩිදුර විමසීම් සඳහා අමතන බිඳුවයි 777යි 790යි 609 බිඳුවයි 117යි 215යි 288 බිඳුවයි 114යි 422යි බිඳුවයි 22 යුගයේ මහා සන්නිවේදකයන්න් වහන්සේගේ ගුණ සිහි කරමින් පැවැත්වෙන මෙම මාහැඟි පින්කමට ඔබේ පරිත්‍යාගයන් එක්කාසු කරමින් කෘතගුණ දක්වන පින්කමේ කොටස් කරුවෙකු වන්නට ඔබටත් සදහැසෙමින් ආරාධනා පූජ්‍යපාද මැටිවිලියේ ශ්‍රී පිරතනාබිදාන මහනා හිමියන්ගේ 24 වන ගුණානුස්මරණ පින්කම ඉක්ුද්දා පැවැත්ුණා ඒ පිටිගල ගංගා තිලක විහාරස්ථානයේදී පිටිගල ගංගා තිලක විහාරය පළවත්ත සම්බෝධි විහාරය වලල්ලා විට සම්බෝධි විහාරය යන විහාරාත්‍රය අධිපතිව වැඩවිසු ගාල්ල කළුතර දෙපළාතේ ප්‍රධාන සංඝනායක පදවිය හෙබූ රාජකීය පඬිත පූජ්‍යපාද මැටිවිලියේ ශ්‍රී පියරත්නනා හිමියන්ගේ 24 වන ගුණානුස්මරණය වෙනුවෙන් විශේෂ පරිත්‍රාණ ධර්ම දේශනාවක් ඉක්ුද්දා පැවැත්ුණා ඒ ප්‍රදේශයේ මහා සංඝරත්නයේ වැඩම වීමෙන් සම්පත්තේ
අනතුරුව පසු දින උදෑසන මහා සංඝරත්නය උදෙසා සංඝගත දක්ෂිණාවක්ද පැවැත්වුණු අතර විහාරාධිපති පූජ්‍යපාද පොල්දුකොඩ රේවතන හිමියන්ගේ අනුශාසනා පරිදි විහාරස්ථ කාර්ය සාධක සමිතිය මගින් මෙම පින්කම සංවිධානය කර තිබුණා. මගේම අවුරුදු 24කට පෙර අභාවයෙන් පත්තුණු පුරාණ ක්‍රමයට ආදර්ශමත් ආකාරයෙන් හැටන් මාර්ගයේ ඔස්සේ ශ්‍රීපදස්ථානය වන්දනා කරන වන්දනා නඩයක් පිළිබඳව අපට වාර්තා වුණා. ඒ අනුරාධපුර පූජා නගරයේ සුරිසුව අරණ ආරණ්‍ය වාසී සහ සිතුල්පව්ව රාජමහා විහාර වාසී පූජ්‍යපාද අනුරාධපුරයේ සෝමරත්න නායක ස්වාමින් වහන්සේ ප්‍රමුඛ 55 දෙනෙකුගෙන් සමන්විත වන්දනා නඩයක් පුරාණ ක්‍රමයට ඇඳුම් පැළඳුම් වලින් සැරසී තුන් සරණේ ගායනා කරමින් එම නඩය නල්ල තන්නිය සිට ශ්‍රීපාද උඩමළුව දක්වා කරුණා කරුන් ලැබුවේ වර්තමානයේ ශ්‍රීපදස්ථානය වැඳ පුදා ගැනීමට පැමිණෙන වන්දනාකරුවන්ට ආදර්ශයක් ලබා දෙමින් පුරාණ ක්‍රමයට ආදර්ශමත් ආකාරයෙන් ශ්‍රීපදස්ථානය වන්දනා කිරීමට වන්දනා නඩයක් සංවිධානය කළ පූජ්‍යපාද අනුරාධපුර සෝමරත්න ස්වාමින් වහන්සේ සඳහන් කළේ ශ්‍රීපදස්ථානය වැඳ පුදා ගැනීමට පැමිණෙන බොහෝ පිරිසක් ශ්‍රීපදස්ථානය පූජනීය ස්ථානයක් ලෙස නොසලකා පැමිණෙන බවයි. සියලු දෙනාටම තෙරුවන් සරණයි. අද විශේෂයෙන් ශ්‍රීපාද වන්දනාව සඳහා අපේ ශ්‍රද්ධාවන්ත උපාසක උපාසිකාවන් 55 දෙනෙක්ගෙන් යුක් කණ්ඩායමක් සම්බන්ධ කරගෙන ශ්‍රීපාද වන්දනාව දැන් ආරම්භ කරන්න තිබෙනවා. ඊට සමගාමීව විශේෂයෙන් අපි ඔසුපැන් බෙහෙත් තෙල් දන්සලක් මේ හැමෝටම අපි ලබා දෙනවා. වන්දනා ගමන යන එන අතරතුර තිබෙන සියලුම වේදනා සඳහා මේ බෙහෙත් තෙල් ආලේප කරන්න පුළුවන්. ඉතින් මේ හැම දෙනාටම මේ ලැබුණ අවුරුදු අවස්ථාව අවබෝධයෙන් උතුම් ශ්‍රීපාද පත්මී වන්දනා කරගන්නයි මේ හැම කෙනෙක්ම අදිෂ්ඨානෙන් යන්නේ. බක්කුල මහරහතන් වහන්සේ ආශිර්වාද කරනවා මේ ශ්‍රීපාද පත්මී වන්දනා කරගන්නට මේ හැම කෙනෙකුට වාසනාව ලැබේවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. මෙම ආදර්ශමත් ශ්‍රීපාද කරුණාවට සමගාමීව දේශීය හෙළ වෙදකමට අනුව හන්දි වේදනාව සඳහා සකස් කරන ලද විශේෂිත තෛලයක් වන්දනාකරුවන්ට නොමිලේ ලබා දීමට මෙම පිරිස කටයුතු කර තිබුණා. පාරම්පරික දේශීය වෙදකම ජනතාව අතරට ගෙන යාමේ අරමුණින් සිංහල වේදේ නමින් පුවත්පතක් එලි දැක්වුවා. එම පුවත්පත එලි දැක්වීම වෙයන්ගොඩ වටද්දර ශ්‍රී සුමනාරාම විහාරස්ථානයේදී පසුගියදා සිදු වුණා. වෙයන්ගොඩ වටද්දර ශ්‍රී සුමනාරාම විහාරාධිපති දේශීය වෛද්‍ය මහාචාර්ය පූජ්‍යපාද මායිඹුල්ලේ නන්දාරාම ස්වාමින් වහන්සේ වෙත ප්‍රථමයෙන් පුවත්පත පිළිගැන්වීම සිදු වුණා. මෙම පුවත්පත මාස 3කට වරක් නිකුත් කිරීමට නියමිත අතර එහි කටයුතු සිදු කරනු ලබන්නේ ජාත්‍යන්තර පාරම්පරික සිංහල වෙද සභාව මගින්. පුවත්පත එළිදැක්වීමේ අවස්ථාව සඳහා දේශපාලන නියෝජිතයින් ඇතුළු පිරිසක් එක්ව සිටියා. මධ්‍යම පළාත් පාසල් හා පිරිවෙන් සඳහා අධ්‍යාපන උපකරණ හා නිල ඇඳුම් පරිත්‍යාග කිරීමක් පසුගියදා මහනුවර විද්‍යාර්ථ විද්‍යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්වුණා. ඒ මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් 2024 වර්ෂය සඳහා මධ්‍යම පළාතේ පිහිටි පිරිවෙන් සහ පාසල් සඳහා මෙලෙස අධ්‍යාපන උපකරණ හා නිල ඇඳුම් පරිත්‍යාග කළා. එමෙන්ම මෙහිදී පිරිවෙන් අධ්‍යාපනය ලබන දසසිල් මාතාවන් සඳහාද අධ්‍යාපන උපකරණ පරිත්‍යාග කළා. මෙම අවස්ථාව සමගින් දේශපාලන නියෝජිතයින් ඇතුළු පිරිසක් එක්ව සිටියා. අද ඔබ වෙනුවෙන් රටේ අධ්‍යාපනය වෙනුවෙන් මෙතරම් මුදලක් වියදම් කිරීමේ වටිනාකම ඔබ දැනගත යුතුයි අපේ ආදරණීය දුවේපු. අධ්‍යාපන අමාත්‍යාංශයේ වැය ශීර්ෂය ගත්තොත් 2024 වර්ෂයට අධ්‍යාපන අමාත්‍යාංශයේ බිලියන 237ක් වැය කරනවා දුතුන්ගේ අධ්‍යාපනයේ නගස සිටුවීමට. නිලැඳුම් පෙළපොත්වලට අමතරව අති දුෂ්කර පාසල් සඳහා සපත්තු නොමිලේ දෙනවා. ඒ වගේම තෝරාගත් පාසල් සඳහා දිවා ආහාරය නොමිලේ දෙනවා. ශිෂ්‍යත්ව සමත් අඩු ආදායම් ලබන පාසල්වලට ශිෂ්‍යත්ව ආධාර ලබා දෙනවා. ඒ වගේම මෙවර උසස් පෙළ පාසල් සිසුන්ට ජනාධිපති විශේෂ ආධාරය යටතේ ශිෂ්‍යත්වයක් ලබා දෙනවා.
එත් සමගින් අදර නියමිත සුසන්දේශ පුවත්කාශය නිමාවටපත් වෙනවා ද බුද්දිස් ටීවී YouTube නාලිකාව ඔස්සේ සහ ද බුද්දිස් ටීවී Facebook පිටුව ඔස්සේ අපගේ පසුගිය ප්‍රවෘත්ති විකාශයන් සමගින් දැන් ඔබට එක්වීමේ හැකියාව පවතිනවා ඔබ සැමට සුබ රාත්‍රියක් තෙරුවන් සරණයි।